හැමතිස්සෙම කියන දෙයක් තමයි කැන්සර් රෝගියෙක් පිළිකා රෝගියෙක් මට හම්බුණාට පස්සේ සමහරවිට අපෙන් උපදෙස් ගන්න හම්බෙනවනේ. දැන් හම්බෙනකොට මම කියන්නේ මේ ලෝකේ වාසනාවන්තම අතර පිරිසක් තමයි ඔයගොල්ලෝ. එයාලා හැමතිස්සෙම හිතන් ඉන්නේ ඒගොල්ලෝ වාසනාවන්තයි කියලා. account එකේ කීයක්ද තියෙන කියලා ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවානේ. අපිට නෑ. ඔබ මට හම්බෙන අවුරුදු 18ක දුවෙක් පිළිකාවකින් හොඳටම උත්සන්න වෙච්ච අවස්ථාවක එයාට ජීවත් වෙන්න තව ටික කාලය තියෙන කියලා හොඳටම දන්නවා. මේ දරුවා ගොඩාක් තැන්වල අම්මලා තාත්තලා එක්කන් ගිහිල්ලා සනීප කරගන්න විවිධ දේවල් කරලා සෙත් සාන්ති එක එක ඒවා කරලා දැන් මේ දරුවාට යන කිසි තැනක් ගැන කිසි විශ්වාසයක් නැහැ. ඇයි කිසි තැනක ගියාට සනීපුන්නේ නැහනේ. දැන් මම මගේ ළඟට දුරව ඉඳන් ආවේ මේගොල්ලෝ. මං අහුව පුතේ ඔයාට මොනවද මගෙන් වෙන්න ඕනේ? හොඳට ඉගෙනගත්ත කෙනෙක්, ලස්සන ළමෙක්. මේ ළමයා මට එකපාරට ටික සැරට කියනවා මට මොනවත් වෙන්න ඕනේ. මම බැලුවා මම මේ බලෙන් උපදෙස් දෙන්නද? මෙයා දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මට අම්මක වෙලා සන්නස මම මෙයා බලෙන් අපි එක්කන් ආවා. එයා එන්න බෑම කිව්වා. මං අහුව හේතුව හැම තැනම ගිහිල්ලා ගිහිල්ලා දැන් එයාට එපා වෙලා දැන් එයාට කිසි විශ්වාසයක් නැහැ නිසා එයා කොහෙවත් යන්න කැමති නැහැ කියලා. මං කිව්වා පුතේ ඔයා අනිත් හැම තැනම කිව්වා වගේ කය සනීප කරගන්නනේ. හැබැයි මම ඒව කරන්නේ නැහැ. මට ඔයාගේ කය සනීප කරන්න පොඩ්ඩක්වත් මම පොරොන්දු වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ අසනීප වෙලා තියෙන කය විතරක් නෙමෙයි පුතේ. ඔයාගේ කයත් අසනීපයි හිතත් අසනීපයි. මට ඔයාගේ හිත සනීප කරන්න පුළුවන්. දෙකෙන් එකක් හරි සනීප වෙන එක ඔයාට සැපක්නේ. ඒ නිසා කය ඔහොම තීච්චයි අපි හිත සනීප කරගන්න මම උපදෙස් දෙන්නම් කියලා මම එයාට චූටි උපමාවක් කිව්වා. සංක මේ අපි දැන් මේ ඇඳගෙන ඇඳුම අපේම ඇඳුමක් වුණාම අපි දන්නවා මේක හැමදාම මගේ ළඟ. මේක ඉල්ලන්න ගන්න කවුරුවත් එන්නේ නැහැ. හැබැයි මේ ඇඳුම අපි කුලියට ඇඳන් ආවනම් අපි දන්නවා මේක කොයි වෙලේ හරි මම දෙන්න ඕනේ. ජීවිතය කියන්නේ කුලියට ගත්ත එකක් වගේනේ. කොයි වෙලේ හරි දෙන්න ඕනේ. හැමදාම මට තියාගන්න වෙන්නේ නැහැ. මේ ලෝකේ කවුද කුලියට ගත්තේ නැති ජීවිතයක් තියෙන්නේ? සියලු දෙනාම කුලියට ගත්ත ජීවිතයක්. සංක මේ කුලියට දෙනකොට මේ ජීවිතේ මම අර දුවට කිව්වා පුතේ ඇඳුමක් කුලියට දෙන දෙවිදිහක අයිතිකාරයෝ ඉන්නවා. එක අයිතිකාරයෙක් ඇවිල්ලා ගිවිසුම් ඇතුව මෙන්න මේ කාලේ ගන්නවා කියලා නිශ්චිත ගිවිසුමකට දෙනවා. තව අයිතිකාරයෙක් ඉන්නවා එයා කියනවා ආට ඕන විදිහට පාවිච්චි කරන්න මට කැමති වෙලාවයි මම ගන්න. මට ඕන වෙලාවට මම ගන්න. දැන් මේ අයිතිකාරයෝ දෙන්නගේ අර මට ඕන වෙලාවට ගන්නම් කියන අයිතිකාරය ඇවිල්ලා ඉල්ලන වෙලාවට යා අයිතිකාරයන්නේ දෙන්නම වෙනවා කරන්න දෙයක් නැහැ. මං උත්සවයක හිටියොත් ඈ කොහේ හරි මහපාරේ හිටියොත් කකා හිටියොත් නිදන් හිටියොත් අර ඇවිල්ලා එයාට ඕන තැන ගන්නවා. මං අර ළමයෙන් අහුව පුතේ සෑහෙන අපහසුතාවයකට පත් වෙනවා නේද එහෙම ඉල්ලලා ගන්නකොට? එහෙමයි සන්නස කිව්වා. හැබැයි පුතේ අර අනිත් අයිතිකාරයා කලින් කියනවා මං තව මේ මාස දෙකකින් ගන්නවා. එතකොට එයා කියනවා ආ එතකන් වෙන ඇඳුමකට ලෑසි වෙන්න සූදානම් කරගන්න. පුතේ ඔය අයිතිකාරයෝ දෙන්නගෙන් අපිට සැප දැනෙන්නේ, සතුටක් හිතෙන්නේ, අපි අපහසුතාවයට පත් වෙන්නේ නැති, අපිට හොඳයි කියලා හිතෙන්නේ කොයි අයිතිකාරයද කියලා මං අහුවා. සනසාර කලින් කියලා ගන්න කෙනා කිව්වා. මං කිව්වා පුතේ ඔයාටත් ඒ අයිතිකාරයා ඉන්නවා, මටත් ඒ අයිතිකාරයා ඉන්නවා. මේ අම්මා තාත්තා මේගොල්ලෝ ඔක්කොටම ඒ අයිතිකාරයා ඉන්නවා. කොයි වෙලේ හරි අපිට මේක දෙන්න වෙනවා පුතේ. හැබැයි අපිට තාම කවුරුත් ඒ අයිතිකාරයක් කියලා නැහැ. කොයි වෙලේ ගණීද දන්නේ? ඔයාට තව මාසෙකින් ගන්න ඉන්න වෙන්න පුළුවන්. මගේ හෙට ගණීද දන්නේ? අද ගණීද දන්නේ පුතේ? එතකොට ඔයාට එහෙනම් හොඳ අයිතිකාරය හම්බෙලා. දැන් ඒ අයිතිකාරය ඔයාට පණිවිඩේ දීලා ඉවරයි. කොයි වෙලේ හරි ගන්න එක ගන්නවනේ. මෙන්න මේ දවසේ ගන්නවා. මේව කාල වෙනකොට ගන්නවා. දැන් පුතා එහෙනම් මොකද කරන්න ඕන? අලුත් එකට ලෑස්ති වෙන්න. කොච්චර වටිනවද? ඔයා දැන් සම්පූර්ණ ඔය කතන්දර දැන් ඔයා තැන් ගොඩක ගියා කිව්වා. කය සනීප කරගන්න. හරි ගියේ නැහැ. එන්න එන්න වැඩි වෙනවා ඒක. ඔය කියන්නේ ඔයා මෙච්චර කල් මහන්සි වෙලා තියෙන මේ ගණ්ඩ හදන ඇඳුම තව ටිකක් කල් තියාගන්න දඟලපු එක. දැන් ඒක ගණ්ඩ හදනවා නම් කොයි වෙලේ හරි ඔක දෙන්නත් වෙනවා නම් පුතේ ඕන්න ඔහෙ දීලා දාන්න. හරි. ඔයා දැන් පාට තියෙනවා පීරියඩ් එක. ඔයා ලෑස්ති වෙන අලුත් ඇඳුමට. මං දෙන්නම් ඒකට සැලැස්ම. සංකේයයට වැඩි තේරුණා. ඇතේරෙන ළමෙක්. එයා එතනින් එහාට තනිකර ජීවත් වුණේ මගේ දෙන සැලැස්මට.
ඇවිල්ල භාවනා කරනවා අමාරුවෙන්, ඇඟ තියන් ඉන්න බෑ එක විදිහකට. අමාරුවෙන් එයා භාවනා කරනවා, ධර්මය ඉගෙන ගත්තා. එයා දැන් මේ වෙනකොට ජීවිතය අතහැරලා, සංක මන් දන්නවා එයා අනිවාර්යෙන් හොඳ ඇඳුමක් ගන්න ඇති අනිවාර්යෙන්. සහ දැන් මෙහෙමනේ, දැන් දෙවියන් අතර බ්‍රහ්මයන් අතර හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. විශාක වගේ, අනාථ පින්ඩික සිටුතුමා වගේ බුදුරජාණන්සේ ඇසුරු කරපු අය තද එහෙ. දැන් මම මේ කහන අයව එහෙට යවන්න නෙමෙයි, මම මේ යෝජනා කරන්නේ අර වෙලාවේ පීඩාවෙන් ඉන්නවට වැඩිය හොඳ නැද්ද, අර වගේ හොඳ අය අතරට යන ගැළපෙන විදිහට මේ වෙලාවේ ජීවිතේ වෙනස් කරගන්න එක. එතකොට ඒ ඇඳුම ගොඩක් කල් තියෙන ඇඳුම්. ඒක ලස්සනයි, මීට වඩා ගොඩන්නේ ආවිෂත් වැඩියනේ. හරිද, ඒ ඇඳුම ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඉතින්